හර බන්ධනාගාරයේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් පරීක්ෂණ පවත්වනවා. ඊයේ දිනේදී ප්‍රකාශ 30ක් පමණ සටහන් කර තිබෙනවා. බන්ධනාගාර නිලධාරීන් 13 දෙනෙක්ගේ, ඒ වගේම රැඳවියන් 12 දෙනෙක්ගේ, එක් වෛද්‍යවරයෙක්ගේ සහ පිරිමි හෙද නිලධාරීන් 4 දෙනෙකුගේ ප්‍රකාශ මේ අතර වෙනවා. එවගේම පෙරේදා දිනේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශ 26ක් සටහන් කරනු ලැබුවා. එවගේම සමස්ත ප්‍රකාශ සංඛ්‍යාව මේ වන විට 56ක් සටහන් කර තිබෙනවා. ඒ අතර බන්ධනාගාර නිලධාරීන් 13 දෙනෙක්ගේ, එවගේම රැඳවියන් 18 දෙනෙක්ගේ, වෛද්‍යවරුන් 9 දෙනෙක්ගේ සහ පිරිමි හෙද නිලධාරීන් 6 දෙනෙක්ගේ ප්‍රකාශ වෙනවා. විශේෂයෙන්ම මේ ප්‍රකාශ සටහන් කිරීම මගින් තවදුරටත් අපි විමර්ශනය කරන්නේ මෙහි ඇති වූ මේ කැරැල්ල සම්බන්ධව සංවිධානය කළේ කවුද, ඒ වගේම එවැනි කැරැල්ලක් කුමන්ත්‍රණය කළේ කවුද, එවැනි කැරැල්ලකට ආධාර අනුබල දුන් යම් පිරිස සිටිනවාද, මේ සියලු පුද්ගලයින් සම්බන්ධව පූර්ණ අපරාධමය විමර්ශනයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදු කරමින් පවතිනවා. ඒ වගේම මෙහිදී ප්‍රකාශ සටහන් කිරීමේදී යම් යම් ආකාරයේ විවිධ ඖෂධ වර්ග විශේෂයෙන්ම සාමාන්‍ය ප්‍රතිකාර සඳහා භාවිතා නොගන්නා ඖෂධ පෙති 21,000ක් පමණ තිබුණු බවට වාර්තා වෙනවා. මේ පෙති අතරින් විශේෂයෙන්ම ආටෙන් නැමැති ඖෂධය ඇතුළු තවත් පෙති වර්ග 6ක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී තිබෙනවා. එම පෙති වර්ග ඖෂධ විශේෂඥයන් වෙත ඉදිරිපත් කර ඒ සම්බන්ධයෙන් විශේෂඥ මතයක් ලබා ගැනීමටත්, ඒ වගේම විශ්ලේෂකයන් වෙත ඉදිරිපත් කිරීමෙන් විශේෂඥ මතයක් ලබා ගැනීමටත් බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මෙවැනි පෙති වර්ග පානය කිරීමෙන් පසුව කලහකාරී තත්ත්වයක් සමහර රැඳවියන් ඇති කළ බවට යම් යම් තොරතුරු ලැබුණා. එම තොරතුරු සනාථ කර ගැනීම සඳහායි මෙවැනි විශේෂඥ මතයක් ලබා ගැනීමට බලාපොරොත්තු වෙන්නේ. එමෙන්ම මේ බන්ධනාගාරය තුළ සිදු කැරැල්ලට අදාළව විශාල දේපොළ හානියක් සිදු වී තිබෙනවා. එම දේපොළ හානිය සම්බන්ධයෙනුත් මේ වන විට ඇස්තමේන්තු ලබා ගැනීම, ඒ වගේම ආලාභය පිළිබඳ වටිනාකම ලබා ගැනීම සිදු කරමින් පවතිනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරි කණ්ඩායම පොලිස් අධිකාරිවරයෙක්ගේ මෙහෙයවීම යටතේ තවදුරටත් ඒ සම්බන්ධ පරීක්ෂණ අඛණ්ඩව සිදු කරනු ලබනවා. එක් පැත්තකින් පුද්ගල සාක්ෂි සටහන් කිරීම, වගේම අනෙක් පැත්තෙන් මේවාට අදාළ විශේෂඥ මත ලබා ගැනීම විශේෂයෙන්ම පරීක්ෂණයේදී සිදු කරනු ලබනවා.